රක්ෂිත එක පදිංචි වී ඇතැයි චෝදනාව මත නිවාසවලින් ඉවත් කෙරුණු කන්තලේ වාන් ඇල ප්‍රදේශයේ ජනතාව මෙවන විට දැඩි අපහසුතා මැද අසල විහාරස්ථානයේ රැඳී සිටින බව අපට වාර්තා වනවා. කන්තලේ වාන් ඇල ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක් පසුගියදා පොලිසිය විසින් ඉවත් කෙරුණා. එම ප්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි පවසමින් නමුත් එම ජනතාව කියා සිටියේ තමන් එම ප්‍රදේශයේ දිගු කලක් තිස්සේ පදිංචිව සිට ත්‍රස්තවාදී තර්ජන නිසා පිටව ගොස් 2009 වසරේදී යලි පැමිණ වසර 12ක පමණ කාලයක් එහි පදිංචි වී සිටි බවයි. සිය නිවාසවලින් ඉවත් කෙරුණු එම ජනතාව මේ වන විට විහාරගල විහාරස්ථානයේ රැඳී සිටින්නේ මෙලෙසින්. මෙම ජනතාව මුහුණදී ඇති ගැටලුවට විරෝධය පළ කරමින් පොදු ජන පෙරමුණු කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජේ වික්‍රම ළමා හේවා මහතා අද ප්‍රාදේශීය සභාවේ මහසභා රැස්වීමේදී අදහස් පළ කළා. ඔකිනවා වාහන පොලිසිය පොලිස් ස්ථානාධිපති අතුරු ඔරොස්සේ ගෙන්නාවේ අපේ විශ්වාසය පදිත මාතෘකාව පදිත ලයිකපු නිවාස කුඩු කොටස කරලා මේ අතර අද පස්වරුපේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ පාක්ෂිකයින් හුස්ම ගන්න ඉඩ දෙන්න යන්න තේමා කරගෙනමින් පාගමනක් පැවැත්වුවා. ඒ කොළඹ නගරසභාව ඉදිරිපිට සිට නෙළුම් පොකුණ වටරවුම දක්වායි. මේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියා. හරියම් පස්සෙන් හතරෙන් හතරෙන් वन विनाशय संबंधी अद पवति माध्य हमुकदी परिसर अमात्यवरया मेलेस अदहस पलकला ये बोर्ड डाल लगे नहीं दिया ने පරිසරයට වැඩිම හානියක් කරපු කණ්ඩායම තමයි එතන හිටියේ. එතන එක්කෙනෙක් විතර තව අඩු වුණා තවර එක්කෙනෙක් හිටියා නම් හොඳයි. එයා බෝඩ් එකේ පම් බැලුවා. එයාගේ නම් මූණ දැක්කේ නැහැ. එයා පස්සේ පැත්තෙන් හිටියක් දන්නේ. එකෙක් කියන්න බලුවා විපක්ෂ නායකතුමා කරපු පරිසර හානිය පෙන්වන්න එන්නක මම පෙන්නා. වන සංරක්ෂණ ඉඩම් සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ වෙන කටයුතු වල ලේසි. ඒ ඉඩනුත් අරගෙන ගෙවල් හදන්න. එයා එහෙම ඉඳගෙන දැන් බෝඩ් ඩාලනවා පරිසර විනාශ කරනවා කියලා මේ ආන. දින 180ක ණය සහන යටතේ සෙරමික් ආනයනයට පාර්ලිමේන්තු අවසරය ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළි රබුක්වැල්ල මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. විශේෂයෙන්ම ආනයන තාවකාලික අත්වරණ සෙරමික් නිෂ්පාදන සම්බන්ධවත් විදේශ විනිමය ආරක්ෂා කිරීමේ සහ සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලට අනුව තමයි මේ දේ කරලා තියෙන්නේ. කෙසේ වෙතත් ඒ ක්ෂේත්‍රය ඉදිරියට යා යුතුයි. ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රයට යම් කිසි විදිහේ බලපෑමක් ඇති වෙන නිසා දින 180ක ණය පදනම මත ආනයන කිරීම සඳහා මේට අවසර ලබලා දීලා තියෙනවා. රජයේ එම තීරණය සම්බන්ධයෙන් සෙරමික් ආනයනකරුවන් අද මෙලෙස අදහස් පළ කළා. දැන් ඔබ කිව් විදිහට ණය दीर्घकालीन අපවත් විවදාල අතිපූජ්‍ය කොටුකඩ ධම්මාවාස මහනාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට කොළඹ දිස්ත්‍රික්කයේ තුල මස් මාශාල විසල් හා සුරාසල් වසා තැබෙනු ඇති. ඒ සමගින් තවත් පුවත් කිහිපයක් දැන්. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිත මහෝපාද්‍යය අපවත්වි වදාළ අතිපූජ්‍ය කොටුකොඩ ධම්මාවාස මහනාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අවසන් ගෞරව දැක්වුවා. ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී හෙට සිදු කිරීමට නියමිතයි. 2016 පැවති බඳුම් කර වෙන්දේසයකදී රුපියල් බිලියන 36.98ක් වටිනා බඳුම් කර සවද්ද පරිහරණය කළේ යයි චෝදනා එල්ලවි සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 8 දෙනා මේ මාස 30 වෙනිදා දක්වා තවදුරටත් ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය අද නියෝග කළා.
ඒ අදාළ නඩුව අද දමිත් තොටවත්ත මංජුල තිලකරත්න සහ මොහොවඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විරිසුරු මඩුල්ල ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා සුබ රාත්‍රියක්